ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු සේවයක් කරලා තමන්ගේ අන්තිම තරගයේදී අවාසනාවන්ත මතකයක් එක්ක ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ක්‍රීඩකයන් ගැන ඩේලි නිවුස් අපූර්ව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වාර්තාවේ ඉන්න ක්‍රීඩකයන් අතරින් අපිටත් අමතක කරන්න බැරි ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. අපි බලමු ඒ ක්‍රීඩකයෝ කවුද කියලා. ලෝකෙ බිහිවුණු සුපිරිම කඩුරු රකින්නෙක් තමයි ජෙෆ්රි ජුඩෝන් කියන්නේ. පොදු කණ්ඩායම නියෝජනය කරපු මේ සුපිරි ක්‍රීඩකයා ටෙස්ට් ලකුණු 3000කට වඩා ගත්ත ක්‍රීඩකයෙක්. ඒ වගේම කඩුරු රකින්නෙක් විදිහටත් දවා ගැනීම් 272කට ජුඩෝන් දායක වෙලා තියෙනවා. ජුඩෝන්ගේ අන්තිම තරගයේ තිබුණේ ඉංගලන්තය එක්ක. තරගයේ ඉංගලන්තය දිනුවා වගේම මේ තරගයේදී ජුඩෝන්ට පළවෙනි ඉනිමේ ලකුණු 0.2කුත් දෙවෙනි ඉනිමේ ලකුණු 5කුත් තමයි ලබා ගන්න පුළුවන් වුණේ. ක්‍රිකට් ලෝකයේ බිහිවුණු සුපිරිම ප්‍රතිකරුවෙක් විදිහට සලකන රොන් බැට්මන් තමන්ගේ අවසාන ඉනිමේ ලකුණු ලබා ගන්න සමත් වුණේ නැහැ. බැට්මන් ඒ ඉනිමේ ලකුණු 4ක් ගත්තා නම් ඔහුගේ ලකුණු සාමාන්‍ය 100ක් වෙන්න තිබුණා. හැබැයි අවාසනාවට බැට්මන් ඒ ඉනිමේ ලකුණු ගන්න අසමත් වීමත් එක්ක බැට්මන් තමන්ගේ ක්‍රිකට් ජීවිතය අවසන් කළේ 99.94ක සාමාන්‍යයක් එක්ක. කොදෙව් ක්‍රිකට් වලට ලොකු සේවයක් කරපු ක්‍රීඩකයෙක් තමයි සිවනරි චන්ද්‍රපෝල් කියන්නේ. ටෙස්ට් ලකුණු 11867ක් අරගෙන ලාරට වඩා ලකුණු 86ක් පිටපසින් තමයි චන්ද්‍රපෝල් තමන්ගේ අවසාන ටෙස්ට් ඉනිම ආරම්භ කළේ. හැබැයි ඒ ඉනිමේ එකම ලකුණක්වත් ලබා ගන්න චන්ද්‍රපෝල් සමත් වුණේ නැහැ. ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ හොඳම ඉනිමට හිමිකම් කියන බ්‍රයන් ලාරා තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසාන තරගයේ පළවෙනි ඉනිමේ ලබා ගත්තේ ලකුණු 0ක් විතරයි. ලාරා දෙවෙනි ඉනිමේ ලකුණු 49කට දැවී ගියේ තවත් අවාසනාවන්ත මතකයක් එක්ක. ඉන්දියාව බිහි කළ තවත් සුපිරි ප්‍රතිකරුවෙක් වන සෞරව් ගංගුලි ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ආරම්භ කළේ ශතකයක් එක්ක. හැබැයි ගංගුලිගේ අවසාන ටෙස්ට් තරගයේ අවසාන ඉනිම සටහන් වුණේ ලකුණු 0ක් විදියට. ගංගුලි මේ විදියට දැවී ගියේ තමන් මුහුණ දුන්නු පළවෙනිම පන්දුවට. ඒ තමන්ගේ පළවෙනි තරගයේදී ක්‍රීඩා කරපු ජේසන් ක්‍රේජාගේ පන්දුවකට. ලෝකයේ බිහිවුණු සුපිරිම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි ඉම්රාන් ඛාන් කියන්නේ. ඉම්රාන් තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව එක්ක තරගයකට. ඒ තරගයේ පළවෙනි ඉනිමේ ලකුණු 22ක් ගත්ත ඉම්රාන් දෙවෙනි ඉනිමේ ලකුණු ලබා ගන්න සමත් වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරගවල ලොකු සේවයක් කරපු ප්‍රතිකරුවෙක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ. ඩිල්ෂාන් තමන්ගේ අන්තිම තරගයේ ක්‍රීඩා කළේ බංග්ලාදේශය එක්ක. ඒ තරගයේ දෙවෙනි ඉනිමේ ඩිල්ෂාන් ලකුණු 57ක් ගත්තා. තමන්ගේ අවසාන ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ ඩිල්ෂාන්ගේ ඉදිරියේ සටහන් වුණේ ලකුණු 0ක් විතරයි. මේ ක්‍රීඩකයෝ ඒ විදිහට සමු ගැනීමේදී අවාසනාවන්ත වුණාට ඔවුන් ඉතිරි කළ මතකයන් නම් කවදාවත් ක්‍රිකට් රසිකයන්ට අමතක වෙන එකක් නැහැ. මේ වගේ වීඩියෝ හැමදාම බලන අපේ channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව ක්‍රිකට් වලට කැමති වාගේ යාළුවන්ට බලන්නත් share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.